මේ මන්ද පෝෂණය පිළිබඳ විකෘති කතාව හදපු යුනිසෙප් නියෝජිතයා වහම මේරටින් පිටුහල් කරන්න ඕන කියලා කියන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහත්මයා. විකෘතිකන් ලද දත්ත මත පදනම්ව මෙරට මන්ද පෝෂණ තත්ත්වයන් සම්බන්ධ යුනිසෙෆ් වාර්තාවක් සැකසූ අප්‍රිකානු රටක නියෝජිතයා වහා මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගන්න කියලා අද දිවයින පුවත්පතේ සඳහන් කරනවා. විශේෂම සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ සිට මෙරටේ යම් තරමකට ඌණ පෝෂණ තත්ත්වයට ලක් වූ දරුවෝ 40ක් වාර්තා වුණා. මන්ද පෝෂණ දරුවන්ගේ වර්ධනයක් මෙරට තුළ නැහැ කියන එක තමයි මේ සඳහන් කළ තිබෙන්නේ පුවත්පතේ සිරස්සලයේ. මේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහත්මයා කරන ප්‍රකාශයක් ගෙනෙන්නේ. අපි කෙසේ වෙතත් දරුවෝ ගැන බලන්න ඕන. ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි හිතන්න ඕන. මන්ද පෝෂණ කතාව නැති වුණත් දරුවන්ගේ ආහාරවල තිබෙන ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන බව පෙන් තිනුද වෛද්‍යවරයා කියන්නේ මේක බොරුවක් විදිහට ගෙන වෙත් තිබෙන කතා වක්කේ හින්දා මේක එහෙම කරන්න එපා කියන ඉතින් අපේ රටේ කොස් ගෙඩිය, දෙල් ගෙඩිය, වත්තේ තියෙන මඤ්ඤොක් කාලේ මේවා අපේ දළ ජාතික නිෂ්පාදනය නැති වෙන්න පුළුවන්. ඉනි නැති වෙන පුළුවන්. හැබැයි ඒ වුණාට ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තර හොයන්නත් ඕන. අපි කෙටි විරාමකින් අනතුරුව ඔබට තවත් සවිස්තරාත්මක තොරතුරු දර්ශන සහිතව ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා මේ දෙරණ අරුණ.